അഭിപടംഗം ഹരിലമായി අපි දැන් කතා කරන්න මුලින්ම 2012 පේපර් එක 2012 පේපර් එකේ ගිනුම් කරන සමීකරණය ගන්න එතකොට මුලින්ම වාට පේනවා මේකේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශ උද්දීපනය දීලා තියෙනවා ශේෂ පත්‍රය කියන්නේ මම ඔයගලන්ට කියලා දීලා තියෙනවා කලින් සිලබස් මේ කලින් සිලබස් එකේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට කියපු නම තමයි ශේෂ පත්‍රය කියන්නේ එතකොට මෙතන කාල පරිච්ඡේදයේ මුල් දවසට වක්කම් ටිකයි වගකීම් ටිකයි හිමිකම් ටිකයි දීලා තියෙනවා එතකොට ඒක අපි සමීකරණය හදන්න කලින් මුල ශේෂ විදියට දාගන්න ඕනි ඊට පස්සේ අපි බලන්න ඕනි කාල පරිච්ඡේදයේ මුල වක්කම් ටිකට වගකීම් සහ හිමිකම් වල ඒ ශේෂය සමාන වෙනවද කියලා එකතුව සමාන වෙනවද කියලා බලන්න ඕනි මුලින්ම හරි මුලින්ම මම සූත්‍රය ලියාගන්නම්කෝ සූත්‍රයේ තියෙන්නේ ලීබඩු තොගය දන ණය ගැති ලීබඩු තොග ණය ගැති දන මුදල් සමානයි ණය හිමි දන හිමිකම් මෙන්න මෙහෙම තමයි ඔයාගේ සමීකරණය තියෙන්නේ මම රුපියල් 10000 වලින් ගන්න හදන්නේ ළමයි හරි මුලින්ම ওই විදියට සමීකරණය ලියා ගන්නවා ඊට පස්සේ හරි ඊට පස්සේ ළමයි මම කාල පරිච්ඡේදයේ මුල් ශේෂයන් ටික මෙතන ලියා ගන්නවා ඊතර ඔයාට පේනවා ලීබඩු 120යි මේ ලීබඩු වල ශේෂය රුපියල් 120000යි තොගය 70000යි ණය ගැතිය 10000යි මුදල් 30000යි මෙන්න ශේෂයන් ඊළඟට ළමයි ඔයාට පේනවා ණය හිමියෝ 50ක ශේෂයක් තියෙනවා හිමිකම 180ක් තියෙනවා මුල හිමිකම right ළමයි පළවෙනි ගනුදෙනුවට කලින් ඔයාට පේනවා මෙතන කියලා 2012 ජනවාරි මාසයේදී පහත සඳහන් ගනුදෙනු සිදුවිය එතකොට ළමයි ජනවාරි මාසයේනේ එහෙනම් ජනවාරි මාසයට අදාළ දේවල් තමයි අපි මේකේ හඳුනගන්න ඕනේ ආදායමක් හඳුනාගත්තත් එහෙමයි වියදමක් හඳුනාගත්තත් එහෙමයි මාසයට අදාළ දේවල් හඳුනාගන්න ඕනේ හරි පළවෙනියටම ඔයාලට පේනවා පළවෙනි ගනුදෙනුවේ තියෙනවා රුපියල් 40000කට බාණ්ඩ විකුණනවා මේ විකුණපු බාණ්ඩ ටිකේ පිරිවැය ළමයි රුපියල් 30000යි ඒතර ඇත්තම වෙලා තියෙන්නේ මොකද්ද ඔයා ළඟ තිබ්බ රුපියල් 30000ක් වටින බඩු ටික මෙන්න බඩු ටික 30000ක් වටිනවා මේ ටික ඔයා විකුණනවා ඔයාගේ පාරිභෝගිකයෙක්ට 30000ක බඩු විකුණුවා දැන් ඔයාගේ ගබඩාවේ හරි බඩු තියෙන කොහේ හරි තැනකින් 30000ක බඩු මොනා දුනේ වාට නැති වුණා ළමයි මෙන්න එහෙනම් පළවෙනි ගනුදෙනුව බඩු කියන්නේ ළමයි තොගවලට එහෙනම් තොග මොකද්ද වෙන්නේ 30කින් අඩු වුණා දැන් ඇයි තොග 30ක් අඩු වුණේ ඔයා මේක විකුණපු නිසා ඔයා මේක විකුණුවේ කීයටද 30000ක තොගය කීයකටද විකුණුවේ ඔයා විකුණුවේ ළමයි 40කට අන්න එහෙනම් ණයකටද මුදලටද 40කට විකුණුවේ ණය පදනමටද එහෙම නැත්නම් මුදල් පදනමටද ළමයි මුදල් පදනමට එහෙනම් ඔය බඩු ටික ගන්න එක්කෙනා ඔය බඩු ටික ගන්න එක්කෙනා ඔයාට දෙනවා දැන් 40ක් ඔය බඩු ටික ගන්න එක්කෙනා ඔයාට දෙනවා 40ක් එහෙනම් ඔයාගේ ලාච්චුවේ තියෙන සල්ලි දැන් රුපියල් 40කින් වැඩි වෙනවා එහෙනම් ඔයා ළඟ තිබ්බ බඩු අඩු වුණා 30කින් මුදල් වැඩි වුණා 40කින් එහෙම වුණේ 30කේම 40කට විකුණපු නිසා දැන් එහෙනම් ඔයාගේ හිමිකමක් වැඩි වෙනවා ළමයි 10කින් ලාභයේ විදියට ඒ කතාව ඔයාලට පැහැදිලි ඇති ළමයි දෙවැනි එකේ තියෙනවා රුපියල් 35000ක වටිනාකම ඇති බාණ්ඩ ණයට ගන්නාලාදී ඔයා කඩේට ගිහිල්ලා 35000ක් වටින බඩු ගේන දැන් ඔයා ළඟ තියෙන බඩු මොකෝ වෙන්නේ 35000කින් වැඩි වෙනවා එහෙනම් ගිහිල්ලා බඩු වැඩි කරමු මෙන්න තොගය තමයි බඩු කියන්නේ වැඩි කරලා ළමයි 35ක් දැන් මේ 35ක් වැඩි උනේ ඔයා මේවා ගත්ත නිසා ඔයා අත්විඳ ගත්තා නම් ඔයාගේ ලාච්චුවේ තියෙන මුදල් ටික ළමයි අඩු වෙනවා එහෙනම් මුදල් වලින් අඩු කරන්න ඕනි හැබැයි මෙතනදී වෙලා තියෙන්නේ අත්විඳ ගනුදෙනුවක් නෙමෙයි ණයට
එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ ඔයා කඩේට ගිහිල්ලා බඩු ටික අරන් එනවා එන්න කලින් මුදලාලිට කරටක් දාලා කියනවා මචං මේකට දාන සල්ලි ටික මම පස්සේ දෙන්නම් අන්න එහෙනම් එයාට ඒ 35000ක වටිනාකම ගෙවන්නේ පස්සේ ළමයි අනාගතයේ දවසක ගෙවන්නේ අද ගෙවන්නේ නෑ එහෙනම් අනාගතේ එයාට ගෙවන්න තියෙන වටිනාකමක් ඒ 35000. එහෙනම් ඕක අනාගතේ ගෙවද්දී අපෙන් ව්‍යාපාරයේ එළියට මුදල් ගලා යනවා. එහෙනම් මේ අනාගතේ ගලා යන මුදල් ටික අපේ වගකීමක් තමයි. එතකොට මේ වගකීමේ නම තමයි ණය හිමියා. එහෙනම් මෙන්න ඔයාගේ ණය හිමියෝ වැඩි වෙනවා දැන් 35කින්. ඒ කතාව ඔයාට තේරෙන්න ඇති. තුන්වෙනි ගණන්දරුව බලන්න. 2012 1.8. ඒ කියන්නේ මෙන්න මේ මිලදී ගැනීම සිදු වෙච්ච දවසේ දිනේ තමයි 1.8. හරි. එදා ගත්ත බාණ්ඩ වලින් රුපියල් 5000ක බාණ්ඩ නැවත සැපයුම් කාර්යයට යවනවා අපි. දැන් බලන්නකො මේ මුදලාලිය කරටක් දාලා මිනිහට පොඩි පාණියක් දාලා 35000ක බඩු ණයට අරගෙන ආවා. එතකොට අපි වාර්තා කරේ කොහොමද? තොගේ වැඩි වෙච්ච නිසා 35ක් බාණ්ඩ වල එකතු කරා. තොග වල එකතු කරා. එයාට ගෙවන්න තියෙන ගාණ වැඩි වෙච්ච නිසා ණය හිමි වටිනාකමේ 35ක් දැම්මා. ඒ ගත්ත නිසා දැම්මකො කරන්නේ? අපි ඉල්ලපු බඩු නෙමෙයි මු එවලා තියෙන්නේ. පිස්සේ. එහෙනම් මොකෝ කරන්නේ? ඒ ඉල්ලලා නැති බඩු ටිකක් එවලා තියෙනවනේ 5000ක. ඒ ටික එයාට හරවලා යවනවා ළමයි. එතකොට අපි ළඟ තියෙන බඩු ටික පහක් මොනවා වෙනවද? අඩු වෙනවා. එහෙනම් මෙන්න තුන්වෙනි ගණන් දෙනුව දාන විදිය අපේ බඩු පහක් අඩු වෙනවා. ඇයි බඩු පහක් අඩු වුනේ? හරවලා යවපු නිසා. මෙතන 35ක් වැඩි වුනේ ඇයි? එයාගෙන් ගත්තා අනාගතේ ගෙවන්න ඕන නිසා. දැන් එයාට පහක් හරවලා යවුවා නම් අනාගතේ ඒ පහ ගෙවන්න ඕනේ නෑ. එහෙනම් මෙන්න එතනින් පහක් අඩු කරලා දානවා ළමයි. ණය හිමියට ගෙවන්න ඕනේ නැති නිසා. පැහැදිලිද? රයිට්. ඊළඟට 15 ජනවාරි 15 බාණ්ඩ ණයට 50000කට විකුණලා දී ඒවයේ පිරිවැය 40000යි. ළමයි ඇත්තටම වෙලා තියෙන්නේ ඔයා ළඟ තිබ්බ 40000ක් වටින බඩු ටික ඔයා ණයට විකුණනවා 50000කට. හරි. ඔයා ළඟ තියෙන බඩු දැන් රුපියල් 40කින් අඩු වෙනවා. එහෙනම් මෙන්න හතරවෙනි ගණන් දෙනුව ඔයා ළඟ තියෙන තොග 40ක් අඩු වෙනවා විකුණපු නිසා. ඔයා මුදලට විකුණුවා නම් මුදල් ටික වැඩි කරන්න තිබ්බා. හැබැයි දැන් ඔයා විකුණන්නේ මුදලට නෙමෙයි ණයට. එහෙනම් මේක ගන්න කෙනා මේ 40ක් වටින බඩු ටික 50කට විකුණුවාම ඒක ගන්න කෙනා ඔයාට 50ක් ගෙවිය යුතුයි. ඔයාට යාගෙන් ලැබිය යුතුයි. එයා ඔයාට ගෙවිය යුතුයි. ඔයාට යාගෙන් ලැබිය යුතුයි. ඔයා කියන්නේ ව්‍යාපාරය. ළමයි ලැබිය යුතුයි නම් අනාගතේ තමයි ලැබෙන්නේ. අනාගතේ ලැබෙද්දී ආර්ථික සම්පත් ගලාගෙන එනවා අපිට. අන්න එහෙනම් ඒව වත්කම්. මේ වත්කමේ නම තමයි ළමයි ණය ගැතියා. එයාගෙන් අනාගතේ අපිට ලැබෙන්නේ 50. දැන් එයා 40ක් වටින බඩු අරගෙන තමයි අපිට 50ක් දෙන්නේ. අන්න එහෙනම් අපිට ලාභයි ළමයි 10ක්. ඒක අපි අයිතිකාරයගේ හිමිකමට එකතු කරනවා. රයිට්. ඊළඟට තියෙනවා මේකේ ජනවාරි 18 ණය ගැතියන්ගෙන් රුපියල් 9000ක මුදල් ලද අතර රුපියල් 10000ක් ණය ගැතියන් ලෙස ණය ගැතියන් බොල් ණය ලෙස කපා හරි ලදී. හරි. මේ බලන්නකො කාල පරිච්ඡේදයේ ළමයි ණය ගැතියෝ හිටියා කීයක්ද මුල? 10ක් හිටියා. කාල පරිච්ඡේදයේ මුල ඉන්නවා ණය ගැතියෝ 10ක්. හරි. දැන් බලන්නකො මේ අපි ළඟ ඉන්නවා ණය ගැතියෝ 3 දෙනෙක්. දෙන්නෙක් ඉන්නවා කියලා කියන්නකො. අපි ළඟ ඉන්නවා ණය ගැතියෝ දෙන්නෙක්. මේ ඉන්නේ අපි. ළමයි මේ පළවෙනි එක කියලා අපිට 9ක් ගෙවන්න තියෙනවා. මෙයා අපිට 1ක් ගෙවන්න තියෙනවා. එහෙනම් මෙයාලා දෙන්නම අපිට කීයක් ගෙවන්න තියෙනවද? 10ක් ගෙවන්න තියෙනවා. හරි. ළමයි මේ පළවෙනියා එයා ගෙවන්න තියෙන 9 අපිට ගෙවනවා. එයා ගෙවන්න තියෙන 9 අපිට ගෙවනවා. එහෙනම් අපේ ව්‍යාපාරයේ මුදල් මොකෝ වෙන්නේ 9ක්? වැඩි වෙනවා. මෙයා ගෙවන්න තිබ්බ 9 අඩු වෙනවා. දැක්කද? මෙයා 9ක් ගෙවන්න තිබ්බා. ඒක අපිට ගෙවුවාම අපේ මුදල් වැඩි වුණා. ඒ වගේම එයා ගෙවන්න තිබ්බ ගාණ නැති වෙලා ගියා. හරි. අපි එහෙනම් මුලින් මේක වර්තා කරමු. ළමයි පස්වෙනි එක
मुदल के वहाँ में मेन्ना मुदल वैडी उन्हाँ ना मिया इलाके में बालंग को मियाँ ने गेहूँ ही मुदल ये ना या गेवान ने तीन बगार ना मेकिंग आडू ना या के ना मनाए गया या मेन्ने आवार दो रा राइट इलाके में ना मिया मिया तभी टेका गेवान ने दी मिया तभी टेका गेवान ने दी या एक गेहुआ ना मेरी दिए टेबा वार्ता करने दी बा मिया एक गेहुआ ना मुदल वैडी वैन निसा मुदल वैडी कर ला या गेवान ने तीन गान आडू निसा एक आडू करने दी है वही लवाई मिया बोलना ये वेला एक ने गैनी पोलिंग गाला मुटा पीस सुहे दिला एक ने ना नाइट का गेवान ने है क्या बा नया लवाई नाइट की आपे बाडू आरंगिया मुनाहरी हेतु अपनीसा मिया की गैनी पोलिंग गया हुआ अन्य है ना मिनी हर दम पीस सुहे दुना ये आप इधर गेवान ने दिया ना बाटी ना कम दम मिनी हर गेवान ने पीस सुनी आप इधर हम बेने इन्हां हम बेने नेता एक आपे विया दम अपना माई आपे में आप इधर बाडू भी कुना ना ये आप इधर साथी देखने अन्न विया दम कुना हमें विया दम कुना हमें एक प्रतिपाल या किधर आत्मे में लाभे मुकुट भी विया दम कुना हमें एक प्रतिपाल या किधर व्यापारे लाभे आडू इन्हें लाभे पेन्ना ने लगाई मैंने भी हिमी कमी लाभे आडू ना हमें हिमी कमात मुकाद देखने आडू इन्हें लाभे आडू ना हमें हिमी कमा आडू इन्हें इन्हें मैंने ये आडू इन्हें प्रमाण है इन्हें तंग ये बिया दम है मैंने में तंग अभी पेन्ना ना हिमी कमें आडू कर ला एकाई किया ला लमाई में तंग हिमी कमा आडू करे आई बिया दम अपनी सा नहीं एक किया ने लमाई बोलना है एक किया ने बोलना है एक किया ने बोलना है ना एक किया बिंग हम बिंग ना दिखाना अभी तो बिया दम एक नाम था माई बोलना है देन नायक ऐसी वो बोलना है बिन्ना बिन्ना बिया दम वैडी बने का ही बिन्नी है आडू बने का नहीं बिन्नी बिया दम वैडी बने का ही बिन्नी बिया दम वैडी हूँ ना हम एक प्रतिपाल एक विधि है लाभ या आडू बना लाभ या आडू ना आड़ पास से एक प्रतिपाल एक विधि है मैंने मैं आई थी कार है कि हिमी का मार्ग बना आप ही मैं आडू कर ला पेन नहीं आई थी कार है आगे हिमी का मार्ग वैच्चा बाल पेन बेहतरी दे मेतना आडू कर ला पेन नहीं बिया दमन में ये बिया दम वैडी बना मा ए उससे लाभ या आडू बना मा लाभ या आडू इमनी सा हिमी का मार्ग तब बना उन्ह आडू करा टाइम में हिमी का मार्ग नहीं नाय गतिया बोलना है उन्हनी सा है ना या आगे ये वटिना का मतलब इतने उन्ह नाय गतियो तब एक किंग आडू बना वो आट में नाम ये का ये कदू कर ला और ना मेहनत दहाई की रदान ना पूर्व मंगल अपने दहाई की रदान ना पूर्व मंगल अपने पहली दे विवाह के दिन में देखा बदान निपाए एक को नाम ये का इमरतन दहाई मम्मी देखा बदान पे इन्हें दान पूर्व मंगल राइट तेरे ने दिखाते दान उन्हें चट्टी के इलंग डे लम्हे इलंग डे किया ना वहाँ दोलोस दाहक सेव के अंगे वेटुपले से गिवन लादी अपे व्यापारी सेव की हुई ना एक उलंग इंगा भी सेवे लगा गए अन्य ना गेमिंग सूट दे बैठोपा के बन ऐसा है गेम आते रुदा वटा भी ना निकाम बैठा करा नैन लमाई ये गोल्लो बैठोपा बला पुरुष तीन तमाई बैठा करा हरे लमाई बैठोपा क्या नहीं व्यापार एक बिया दमा बैठोपा क्या नहीं व्यापार एक बिया दमा अभी बैठो गेवान ने गेवान ने व्यापार ये बैठो गेवान ने गेवान ने मुदल मुगो भी नहीं लमाई मुदल बनी गेवो ओया याट बैठो गेवा दी ओया लंग तीन बस साली याट या ना අන්නේ නම් ඔයාගේ මුදල් මොකෝ වෙන්නේ අඩු වෙනවා එහෙනම් මෙන්න මුදල් ටික අඩු කරා මුදල් ටික අඩු කරා දැන් ඇයි මේ මුදල් අඩු වුනේ වියදම් වලට ගෙවපු නිසා වියදම් වලට ගෙවපු නිසා ළමයි මෙතන 12ක් ඈ 10ක් නෙමෙයි 12ක් වියදම් වලට ගෙවපු නිසා තමයි මුදල් අඩු වුනේ හරි දැන් වියදම් වලට ගෙවුවාම වියදම් අඩු වෙනවද ළමයි වියදම් අඩු වෙන්නේ නැහැ ආ වියදම් වැඩි වෙන එකයි වෙන්නේ ඔයා වියදමකට මුදල් ගෙවුවාම වියදම් වැඩි වෙන එකයි වෙන්නේ. ඔයා දැන් මගේ දිහා කන්න වගේ බලන් ඉන්න එපා හිතුවා. මම බෙන්නන්න. මේ බලන්නකෝ. මෙන්න තියෙනවා එක වියදමක්, වියදම 2, වියදම 3, වියදම 4, වියදම 5. අපි ළඟ වියදම් ಜಾති 5ක් තියෙනවා ළමයි. වියදම් ಜಾති 5ක් තියෙනවා. පළවෙනි එක 1000යි, 2000යි, 3000යි, 4000යි, 5000යි. හරිනේ ඔන්න වටිනාකම් ටිකෙන් පළවෙනි එක්කෙනා 1000යි දෙවෙනි එක්කෙනාට 2000යි ඒ කියන්නේ මේ ඔක්කොම 3000යි 4000යි
जनवरी मासे सदा लीबडु सह सविकिरीम सदा तुंदाहक शय वेन करन लदी लमय लीबडु टिक अपि पगो करन्नी එහෙට අදිනවා මෙහෙට අදිනවා පාවිච්චි කරද්දී මේක ෂය වෙනවා ළමයි ලීබඩු වල කුඩු වල හිමි දගත්තාම ෂය වෙනවා ඔය මහත මිනිස් වෙන්න දගත්තාම කුඩු කැඩෙනවා නේ අන්න ෂය වෙනවා ෂය වෙද්දී මුගල් එළියට යාමක් වෙන්නේ නැහැ වෙන්නේ ළමයි ඒ අදාළ වත්කමේ වටිනාකම අඩු වෙන එක ඒ අදාළ වටිනාකම මේ වත්කමේ වටිනාකම අඩු වෙනවා දැන් ලීබඩු කීයක් ෂය වෙනවද 3000ක් එහෙනම් ලීබඩු වල වටිනාකම 3ක් අඩු වෙනවා ළමයි ලීබඩු වල වටිනාකම 3ක් අඩු වුණාම ඒක අපිට පාඩුවක් අපේ වත්කම් වල වටිනාකම අඩු වුණාම ඒක අපිට පාඩුවක් ඒ කියන්නේ වියදම එහෙනම් ෂය වෙන්න වියදම වැඩි වෙනවා වියදම වැඩි වෙද්දී ලාභය අඩු වෙලා ඒකේ ප්‍රතිඵලයක් විදියට ළමයි හිමිකමත් අඩු වෙනවා මෙන්න එහෙනම් සමීකරණයට දාපු විදිය කට්ටිය චැට් එකේ දාගෙන යන්න මේ ටික තේරුණාද කියලා කට්ටිය චැට් එකේ දාගෙන යන්න මේ ටික තේරුණාද කියලා ඉක්මනට දාන්න තේරුණේ නැති කෙනෙක් ඉන්නා නම් ඉක්මනට කියන්න ළමයි අපි පල්ලෙහාට මේ මුලශේෂනි අගශේෂ ටික ගමු තේරුණේ නැත්නම් කට්ටිය චැට් එකේ දාගෙන ඉන්නක් ගාලා තේරුණේ නැති කට්ටිය චැට් එකේ දාගෙන ඉන්න ඉක්මනට තේරුනේ නැත්තම් චැට් එක දාගෙන නික්මන්ද බලන්නක් ගාලා
කාටරි තේරුම් නැද්ද කියලා හරි දැන් ඔයාලට පේනවා ළමයි කාල පරිච්ඡේදයේ අවසානයේ 117යි 30යි 50යි 18යි කියන්නේ 215යි මුළු වක්කම් පිට වගකීම් 30යි හිමිකම 185යි එහෙනම් මේ දෙක එකතුවත් 215යි ඒ කියන්නේ දෙක සමානයි ඒ කියන්නේ ළමයි අපි ගාන හදලා තියෙනවා හරි මට කියන්න ඕගොල්ලෝ මේක තේරුණාද කියලා චැට් එකේ දාන්න ඉක්මනට දැන් අපි මේ ගානේ පළවෙනි කොටස ඉවරයි මේ ගානේ දෙවැනියට මොකක්ද ඉල්ලන්නේ ශුද්ධ වක්කම් පදනම මත ශුද්ධ වක්කම් පදනම මත ජනවාරි මාසය සඳහා ශුද්ධ ලාභය හෝ අලාභය ගණනය කිරීම ශුද්ධ වක්කම් ක්‍රමයට ලාභය හෝ අලාභය ගණනය කරන්නයි තියෙන්නේ රයිට් මම මේ පැත්ත මකනවා මම මේ පැත්ත මකනවා හරි මේ බලන්නකෝ මම මේ පැත්ත නැගුවා මොකද මේක දැන් කරලි ඉවරයි ශුද්ධ වක්කම් ක්‍රමයට කොහමද ළමයි ලාභයම යන්නේ ශුද්ධවත්කම් ක්‍රමයට කොහමද ලාභයම යන්නේ මේ බලන්නකෝ හොඳට බලා ගන්න මේක හොඳට බලා ගන්න මේක ළමයි ඔයා දන්නවා තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකම හැදෙන්නේ කොහොමද මුල හිමිකමට එකතු වෙනවා ළමයි වර්ෂයේ ශුද්ධ ලාභය නැත්නම් මාසයේ ශුද්ධ ලාභය එතන මාසයේ කරන්නම්කෝ මාසයේ ශුද්ධ ලාභය එකතු වෙනවා ඒ වගේම අයිතිකාරයා අමතර ප්‍රාග්ධනයක් දාලා තිබ්බොත් නැවත මේ හිමිකම වැඩි වෙනවනේ එයාට අයිතිය වැඩි වෙනවා ඒ වගේම අයිතිකාරයා ගැණිලි කරලා තිබ්බොත් එයාගේ අයිතිය අඩු වෙනවා ළමයි ඒක නිසා අඩු කරනවා එතකොට මෙන්න මේ ටික ගැලපුවාම අපිට කාල පරිච්ඡේදයක අග ප්‍රාග්ධනය එනවා හරිද ඔන්න ඔය විදියට තමයි හිමිකම හැදෙන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකම හැදෙන්නේ ඔය විදියට හරි දැන් ශුද්ධවත්කම් පදනම කියන්නේ මේ වගේම එකක් ශුද්ධවත්කම් පදනම කියන්නේ මේ වගේම එකක් මේ බලන්න මෙතන අපි මුල හිමිකමට මාසයේ ශුද්ධ ලාභය එකතු කරලා අමතර ප්‍රාග්ධනයත් එකතු කරලා ගැණිලි මොනවා කරාද අඩු කරා එහෙම අඩු කරාම ආපු උත්තරේ තමයි අග ප්‍රාග්ධනය එහෙම අඩු කරාම ආපු උත්තරේ තමයි අග ප්‍රාග්ධනය දැන් මේක මේ පහළට පහළට ලියලා තියෙන්නේ අපි මේක ළමයි පැත්තට ලියාගමු සූත්‍රයක් වගේ අග ප්‍රාග්ධනය සමානයි මුල හිමිකමට කවුරු එකතු වෙන්න ඕනේද මුල හිමිකමට ළමයි ශුද්ධ ලාභය එකතු වෙන්න ඕනේ අමතර ප්‍රාග්ධනයක් තිබ්බොත් ඒකත් එකතු වෙන්න ඕනේ අනේ ගැණිලි තිබ්බොත් එයාව මොනවා වෙන්න ඕනේද අඩු වෙන්න ඕනේ රයිට් ළමයි අපිට හොයන්න කියන්නේ ශුද්ධවත්කම් ක්‍රමයට ලාභය ශුද්ධවත්කම් ක්‍රමයට ලාභය හරි මෙන්න මෙයාව තමයි අපිට හොයන්න කියන්නේ අපි මොකෝ කරන්නේ එයාව මේ පැත්තේ තියනවා එයාව ඔහොම මේ පැත්තේ තියන්න අනිත් කට්ටියව මේ පැත්තට ට්‍රාන්ස්පෝර්ට් එකක් දෙන්න යන්න කියලා එහෙනම් මෙන්න අග ප්‍රාග්ධනයේ මේ පැත්තේ ඉන්නවා මෙයාව මුලින්ම ගන්නවා ධන මුල ප්‍රාග්ධනයේ මෙහෙට ගියාම ඍණ මුල ප්‍රාග්ධනයේ ඒක කිව්වේ පයිතගරස්ද කවුද කියන්නේ මම දන්නේ නැහැ ඒක. මෙයා මේ පැත්තේ මේ ධන අග ප්‍රාග්ධනිය මෙහෙට ගියාම ඍණ අග ප්‍රාග්ධනිය අමතර ප්‍රාග්ධනිය. ඍණ ගැණිලි මෙහෙට ආවම ධන ගැණිලි. එහෙනම් මෙන්න ළමයි ශුද්ධවත්කම් ක්‍රමයට ශුද්ධ ලාභය හොයන විදිය. මෙන්න ශුද්ධවත්කම් ක්‍රමයට ශුද්ධ ලාභය හොයන විදිය. ඒ සූත්‍රය හැදිච්ච විදිය තමයි මේ මම පෙන්නුනේ. මට නිකන් මේක කියලා පෙන්නන්න තිබ්බා. ශුද්ධ ලාභය සමානයි අග හිමිකම ඍණ මුල හිමිකම ධන ගැණිලි ඍණ අමතර ප්‍රාග්ධනය කියලා. ඒක තේරුමක් නැහැ. මේක හැදිච්ච විදිය තමයි මේ තියෙන්නේ. රයිට්. එහෙනම් මේකට මේ ආදේශ කරලා බලමු ළමයි කොහොමද උත්තරේ එන්නේ කියලා. මේ බලන්නකෝ. අග ප්‍රාග්ධනය කීයද? 185000යි මේ. අග ප්‍රාග්ධනය 185000යි. ළමයි මුල ප්‍රාග්ධනය කීයද? 180000යි. අමතර ප්‍රාග්ධනයක් තියෙනවද? ගානේ ගැළපිනිවල නිකන් මතක් කරන්න. අමතර ප්‍රාග්ධනයක් නම් ළමයි තිබ්බේ නෑ මට මතක විදියට. එයාට දාන්නකො බිඳුව. ගැණිලි නම් තිබ්බ පහ. එහෙනම් දැන් පුළුවන් ඔයාට ශුද්ධ ලාභය හොයාගන්න. ළමයි ශුද්ධ ලාභයක්වත් අලාභයක්වත් නෑ නේද? ආ නෑ තියෙනවා. රුපියල් 10000යි ඔයාගේ කාල පරිච්ඡේදයේ ශුද්ධ ලාභය. මෙතන 5000යි.
right menna devani prashne eta uttari meka therunada kiyala dan chat ekin ikmana danna oka therunada kiyala lamai ehenam onna 2012 ek iwarai 2012 iwarai eke prashneyak naha ogalanda me samikarana ganna leasing goda daganna puluwan e hari ena api ilagada katha karanna lamai 2013 e me samikarana ganna එතකොට එන්න 2013 පේපරේට 13 පේපර එකේ සුපුරුදු පරිදි 3 වෙනි ප්‍රශ්නේ දෙවනි පේපර එකේ 3 වෙනි ප්‍රශ්නේ right බලන්න එක මේක මගනවා මේ ටික මගනවා බලන්න 2013 සුනිමල් ව්‍යාපාරයේ ජනවාරි මාසයේ මොනම කතාවක් තියෙනවද බලන්න සුනිමල් ව්‍යාපාරයේ जनवरी पलमोन दिन सुनिमल वेलंद व्यापार आरंभ कर लदी देदास दहतुने जनवरी मासे तुलदी व्यापारे पहत गनुदिनु सिदुवियत उन्हेना मेगेत लमाई जनवरी मासे तदाल तुरु तुरु तमाई दिलतरी इतरो आप मुदर मतक दिया करन अपि गिनुम करन समीकरने हदन नोने एक मासे कट समीकरने हदन नोने एक मासे कट हरी දැන් බලන්නකෝ මේකේ ලස්සන කතාවක් කියුවා සුනිමල් ව්‍යාපාරය ආරම්භ කරේ සුනිමල් කියන පුද්ගලයා ව්‍යාපාරය ආරම්භ කරේ මේ අවුරුද්දේ ජනවාරි මාසෙයි මේ අවුරුද්දේ ජනවාරි මාසෙයි දැන් පොඩ්ඩක් ඔයා බලන්න කලින් ගානත් එක්ක බලද්දී මේක වෙනසක් තියෙනවා ළමයි කලින් ගානේ ඔයා දැක්කා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් දීලා ඒ ඒ වත්කම් වලයි मुलशेषनेतकोधे නිකම් ප්‍රශ්න පත්‍රය කියලා දුන්නාට වැඩක් නැහැ. ඒ ඔළුවට දාගන්න යෝනි එක. කලින් ගානේ ශේෂ තිබ්බේ ඒක දැරටමත් තිබ්බ ව්‍යාපාරයක් නිසා. මේ ගානේ ශේෂ නැත්තේ සුනිමල් අලුතෙන් පටන් ගත්ත නිසා. ඒතකොට ඔයා හැමදාම ගාන පටන් ගනින්දි බලන්න මේක දැරටමත් තිබ්බ එකක්ද නැත්නම් අලුත් එකක්ද කියලා. හරි. ළමයි මේක අලුතෙන් පටන් ගත්ත නිසා මං කිව්වා වත්කම් වගේ හිමිකම් වල ශේෂ නැහැ. එහෙනම් කවුරු හරි වාගෙන් ඇහුවොත් සුනිමල් ගේ ව්‍යාපාරයේ මුල හිමිකම කීයද කියලා බය නැතුව කියන්න බිඳුවයි කියලා. පැහැදිලි නේද? සුනිමල් ගේ ව්‍යාපාරයේ අවුරුද්දේ මුල මුදල් ශේෂය කීයද ඇහුවොත් බය නැතුව කියන්න බිඳුවයි කියලා. අවුරුද්දේ මුල ණය ගැතියව ඇහුවොත් බය නැතුව කියන්න බිඳුවයි කියලා. ඇයි ඒ? ඒ වගේ ශේෂ නැහැ අලුත් ව්‍යාපාරවල. right. දැන් මේකේ ගනුදෙනු ටිකක් දීලා තියෙනවා. අතිරේක තොරතුරු ටිකක් දීලා තියෙනවා. ඊට පස්සේ අවශ්‍ය වන්නේ කියලා මෙන්න ප්‍රශ්නේ තියෙනවා. ඉහත අංක 1 සිට 10 දක්වා sorry 1 සිට 9 දක්වා ගණදෙනු වල බලපෑම ගිනුම් කරන සමීකරණය භාවිතා කරමින් පෙන්නුම් කර එක එක අගේ ඉදිරියේ වැඩි වේ නම් ධනද අඩු වේ නම් ඍණද යන සඳහන් කරන්න. එයා දීලා තියෙන ආකෘතිය ගන්නලු. හරි. එහෙනම් සෙට් එකත් එක්ක මුලින්ම දාගමු මේ ආකෘතිය. බලන්න මුලින්ම තියෙනවා මෝටර රථ දීබඩු තොග ණය ගැතිය බැංකු. හරි බලන්න. මුලින්ම තියෙනවා මෝටර රථ එකට එකතු වෙනවා ළමයි ලීබඩු එකට එකතු වෙන්න ඕනේ තොග ණය ගැති බැංකු මෙතන සමාන වෙනවා මේ මැද තියෙන සමාන ලකුණ ළමයි වගකීම් සහ හිමිකම් වල එකතු වුණ සමාන වෙනවා වගකීම් වලට හිමිකම් වල එකතු වුණ සමාන වෙනවලු මම ගාන හදන්නේ දහස් වලින් මම ගාන හදන්නේ දහස් වලින් right අපි බලමු මේ වගේ ගණක් තිබ්බාම මුලින්ම ඔයා මේකේ අතිරේක තොරතුරු කියවලා ඉන්නේ මුලින්ම මේකේ අතිරේක තොරතුරු කියවලා ඉන්නවා මේ ගණක් දේසි ගණක් right බලන්න පළවෙනි අතිරේක තොරතුරේ කියනවා සියලුම මුදල් ගනුදෙනු බැංකු ගිණුමක් ආශ්‍රයෙන් සිදු කරයි ඒ කියන්නේ ළමයි මේ අපි මුදල් ලැබීම් සහ මුදල් ගෙවීම් කරන්නේ බැංකු ජංගම ගිණුමක් ආශ්‍රයෙන් එතකොට මුදල් ගෙවනවා කියන්නේ චෙක් පතක් තමයි නිකුත් කරන්නේ. පැහැදිලිද? මුදල් ලැබෙනවා කියන්නේ චෙක් පතක් තමයි ලැබෙන්නේ.
समीकरण प्रश्न उत्तर जनवरी व्यापारे आयोजन व्यापारे पटंग व्यापारे पटंग व्यापारे लक्ष हतर व्यापार अहिंसक सुनिमल सुनिमल की व्यापार व्यापारेट सुनिमल के तीन ऐतिहात्मक हिमिका मकिया ඔයාගේ ගෙදර හරි තියෙන ඒ ලීබඩු ඒව ටික මොනවාද වෙන්නේ ඒ ටික වැඩි වෙනවා නම ඔයාගේ ලීබඩු ටික වැඩි වෙනවා කීයකින්ද 240000 කින් එහෙනම් මෙන්න ව්‍යාපාරයේ ලීබඩු 240 කින් වැඩි වුණා ඔය ටික දුන්නේ සුනිමල් නම් හිමිකම වැඩි කරන්න තිබ්බා ළමයි ඔය ටික සුනිමල් නෙමෙයි දුන්නේ ව්‍යාපාරයේ දැන් තියෙනවා 140ක සල්ලි ආන්ගේ සල්ලි වලින් තමයි දැන් ඕක මිල දී ගත්තේ එහෙනම් ඔයාලඟ තියෙන සල්ලි මොකෝ වෙන්නේ 240ක් අඩු වෙනවා ඔයාලඟ තියෙන සල්ලි 240ක් අඩු වෙනවා ළමයි 1.8 ලක්ෂයක් වටිනා භාණ්ඩ මිලදී ගන්නා ලද අතර මුළු වටිනාකමට චෙක් පතක් නිකුත් කරා ඒ කියන්නේ ළමයි චෙක් එකකින් සල්ලි කියවලා බඩු අරගෙන ලක්ෂයයි මේ බලන්නකෝ ඔයා ගත්ත බඩු ටිකෙන් ඔයාට බඩු හම්බෙනවා මේ එහෙනම් එන ලක්ෂයක් වාගේ තොගේ වැඩි වෙනවා मेम वटिनाकम सदहा चेक पतक ඕකෙන් 80ක ඔයා විකුණනවා ඕකෙන් 80ක ඔයා විකුණනවා එහෙනම් ඔයාගේ බඩු 80ක් මොකෝ වෙන්නේ ළමයි බඩු 80ක් නැතුව යනවා එහෙනම් මෙන්න ඔයාගේ බඩු වලින් 80ක් අඩු කරන්න දැන් right ඇයි මේක 80ක් අඩු වුනේ 80ක් විකුණපු නිසා 80ක් විකුණුවේ කීයටද 130කට ඕක ගන්න එක එහෙනම් අපිට 80ක් දුන්නට අපි බඩු දෙන්නේ ඌ 130ක් දුන්නොත් තමයි බඩු දෙන්නේ. එහෙනම් එයා අපිට දෙනවා 130ක්. මෙන්න බැංකුවට සල්ලි ලැබෙනවා 130ක්. 80ක ඒවා 130ට තමයි වෙන්නේ. ඒ කියන්නේ ළමයි 50ක් ලාභයි. මෙන්න හිමිකමෙන් 50ක් වැඩි වුණා ලාභයේ විදියට. right ඊළඟට 1.15 150000ක් වටිනා භාණ්ඩ ණයට මිලදී ගන්නා ලදී. ණයට තමයි අරන් තියෙන්නේ. කොහොම ගත්තත් ගන්නේ බඩුනි. එහෙනම් ඔයාගේ බඩු වැඩි වෙනවා 150යි. දැන් එහෙනම් ඔයාගේ තොගය වැඩි කරලා පෙන්නන්න 150. මුදල් දීලා ගත්තනම් මෙතන අඩු කරන්න තිබ්බා. ඔයා ඉද ඔක්කොම මුදල් දීලා ගත්තනම්
මෙතනින් අඩු කරන්න තිබ්බා ළමයි මුදල් දීලා නෙමෙයි ගන්නෙ ඔය බඩු දීපු එක්කෙනාගේ කරටට දාලා කියනවා මචං මේ දවස්වල සල්ලි නෑ පස්සේ දෙන්නම් අන්න එහෙනම් එයාට දෙන්න තියෙන වටිනාකම මොකෝ වෙන්නේ වැඩි වෙනවා ඒකට අපි කියන්නේ ණය හිමි වටිනාකම කියලා ළමයි එහෙනම් මෙන්න ණය හිමියා කියන්නේ වගකීමක් මේ බඩු ටික අද රංගාවට අද සල්ලි දුන්නේ නෑනේ ළමයි මේ බඩු ටිකට අද සල්ලි දුන්නේ නෑ ඒ සල්ලි ටික දෙන්නේ අනාගතේදී එතකොට අනාගතේදී ව්‍යාපාරයේ සල්ලි ව්‍යාපාරයෙන් එළියට ගලා යනවා ඒ කියන්නේ වගකීමක් මෙතනට දැම්මා ඊළඟට 1,20,000 140,000ක් පිරිවැය වූ භාණ්ඩ ලක්ෂ 2කට ණයට විකුණන ලදී ඒ කියන්නේ අපි 140ක් දීලා ගත්ත භාණ්ඩ පාරිභෝගිකයට විකුණනවා 200කට හරි ළමයි අපි ළඟ තියෙන බඩු කීයක්ද අඩු වෙන්නේ අඩු වෙන්නේ කීයක්ද 140ක් එහෙනම් මෙන්න ඔයා ළඟ තියෙන බඩු 140කින් අඩු වෙනවා විකුණන නිසා මේක විකුණන්නේ කීයටද 200කට ඔක විකුණන්නේ 200කට එතකොට ඕක ගන්න එක්කෙනා ඔයාට දෙන්න ඕනේ 200ක් එයා ඒ 200 අද දෙන්නේ නැහැ පස්සේ දෙන්නම් දැන් එයා අපේ කරටට දාලා කියනවා මචං පස්සේ දෙන්නම් කියලා එහෙනම් දෙන්නම් කියන්නේ අනාගතේදී එයා ඒක දෙන දවසට තමයි ඒකට දාලා මුදල් ටික එහෙම නැත්නම් ආර්ථික සම්පත් ටික අපිට ලැබෙන්නේ අන්න එහෙනම් අනාගතේදී ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන ඉනවා ඒ කියන්නේ ආර්ථික සම්පතක් එහෙම නැත්නම් වත්කම එහෙනම් ළමයි වත්කමේ නම තමයි ණය ගැති මෙන්න ණය ගැතිය 200ක් වැඩි වෙනවා ඇයි ණය ගැතිය 200ක් වැඩි උනේ 140ක ඒවයා 200ක් දීලා ගත්ත නිසා එහෙනම් අපේ ලාභයක් තමයි 60කින් වැඩි වෙනවා ලාභයක් 60කින් වැඩි වෙනවා දැන් ඔයාලට පේන්න ඕනේ හැම වෙලේම මේ වත්කම් පැත්ත සහ මේ පැත්ත එකතුව සමාන වෙන්න ඕනේ හැම වෙලේම ඒවා සමාන වෙන්න ඕනේ මේ එකතු ඔබ විනාඩියක් හදාගෙන දී පෙරටම යමු ලංකාව හරි 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 මේක බලවනේ මේ හරි ඒ කතාව හරි ළමයි ඊළඟට 1,23 ණය හිමියන්ට ගෙවිය යුතු වටිනාකමෙන් කොටසක් පියවීමට 90,000ක චෙක් පතක් නිකුත් කරන ලද අතර 5,000ක වට්ටමක් ලැබුණි හරි ළමයි අපිට ණය හිමියෝ ඉන්නවා එයාලට අපි දැන් මුදල් ගෙවන්නයි යන්නේ. ඒ ණය හිමියන්ට අපි දැන් මුදල් දෙන්නයි යන්නේ. ඒ ණය හිමියන්ගෙන් අපි කෝල්යක් දාලා අහනවා අපි ඔයාලට කීයක් ගෙවන්න තියෙනවද? ණය හිමියා කියනවා ඔයාමට 95000ක් ණයයි. කියන්නේ ඇයිද? 95000ක් ණයයි. හැබැයි මට 95000ම එපා. 90ක් ගෙනල්ල දියම්කෝ. ඉතුරු ටික මම වට්ටමක් දෙනවා උඹට කියලා කියනවා. එහෙනම් දැන් අපි ණය හිමියාට ගෙවන්නේ ළමයි 95ක් නෙමෙයි 90යි. ඒකනේ 90ක චෙක් එකක් අරගෙන යනවා කියන්නේ. හරි. එහෙනම් 90ක් තමයි ඔයාගේ ජංගම ගිණුමේ මුදල් අඩු වෙන්නේ. ජංගම ගිණුමේ මුදල් 90ක් තමයි අඩු වෙන්නේ. දැන් මේ 90ක් අඩු උනේ කීයක ණය හිමියෙට ගෙවද්දිද? 95ක ණය හිමියෙට. එහෙනම් ණය හිමියාගේ වටිනාකම 95කින් අඩු වෙනවා. ළමයි මේ බලන්නකෝ. 95ක ණය හිමියෙට අනේ 90යි ගෙවන්නේ. ඇයි එහෙම ගෙව්වේ? එයා අපිට වට්ටමක් දීපු නිසා. ඒක අපේ ආදායමක්. එහෙනම් අපේ ආදායම වැඩි වෙනවා. එහෙනම් ලාභෙත් වැඩි වෙනවා. ලාභෙ වැඩි වීමේ ප්‍රතිඵලයක් විදියට හිමිකමත් වැඩි වෙනවා. ඒ නිසා මෙතන ඒ පහ එකතු කරලා පෙන්න. හැදෙන්නේ කතාව. රයිට් ඊළඟට 90000ක මෙහියුම් වියදම් ගෙවලාදී. 90000කින් ගෙවුවනම් ඒ කියන්නේ මෙහියුම් වියදම් 90000ක් ගෙවුවනම් කතා දෙකක් නැහැ බැංකුවේ සල්ලි 90ක් අඩු වෙනවා. ළමයි මම කිව්වා ඉස්සල්ලා මේ තියෙන අපේ වියදම් ටිකනේ වියදම් වර්ග කීයක් තියෙනවද? තුනක් තියෙනවා. මෙයා රක්ෂණය, මෙයා වැටු, මෙයා මෙහියුම් වියදම්. හරි. අපි මෙහියුම් වියදම් වලට ගෙවුවාම වියදම් වර්ග ගන්න මොකෝ උනේ මේ ඔර්ලෝසුව තියෙනවද? වියදම් වර්ග ගන්න අඩු වුණා. හැබැයි මේ වියදම විදියට ගෙවපු ගාණ මේ අනිත් අත ඒ ගාණ වැඩි වුණා. මෙන්න තව වියදමකට ගෙවනවා. අනේ වර්ග ගාණ අඩු වෙනවා. වියදම් වලට ගෙවන වටිනාකම වැඩි වෙනවා. අපි කතා කරන්නේ මෙයා ගැන නෙමෙයි මේන් මේගොල්ලෝ ගැන. වියදමේ වටිනාකම ගැන. එහෙනම් ළමයි මෙහියුම් වියදම් ගෙවන්න ගෙවන්න වියදම් වලට ගෙවන ගාණ වැඩි වෙනවා. ඒ කියන්නේ වියදම වැඩි වෙනවා. වියදම වැඩි වුණොත් එහෙම
ඒක ප්‍රතිඵලයක් විදියට ලාභය අඩු වෙනවා වියදම වැඩි වෙනවා ලාභය අඩු වෙනවා ලාභය අඩු වුනොත් එහෙම ඒක අයිති වෙන්නේ ළමයි අයිතිකාරයට අන්න එහෙනම් එයාගේ හිමිකමක් අඩු වෙනවා ඒ නිසා මෙතන වියදම වෙන්නනවා 90යි කියලා මෙතන අර්ථය වියදම අඩු වීම නෙමෙයි වියදම වැඩි වෙලා ලාභය අඩු වෙනවා ඒක ප්‍රතිඵලයක් විදියට හිමිකම අඩු වෙනවා ඒකයි අඩු කරලා ගන්න ඊළඟට ණයගැතියන්ගෙන් 150000ක් ලබා දතර එම මුදල බැංකුවේ තැන්පත් කරා අනේ ණයගැතිය සල්ලි දුන්නාම බැංකුවේ සල්ලි වැඩි වෙනවා මි 1.50ක් ඒ වගේම ණයගැතිය දෙන්න තිබ්බ ගාන නැවත 1.50ක් අඩු වෙනවා මේ කතාව ඔයාලට පැහැදිලියද ළමයි එහෙනම් මෙන්න මේ ප්‍රශ්නේ පළවෙනි එක ඉවරයි මේ ප්‍රශ්නේ පළවෙනි එක ඉවරයි හැබැයි වැඩේ තාම ඉවර නෑ බලන්න දෙවෙනි එක ඉහත බැංකු තීරුවේ ශේෂය භාවිතා කරමි ඉහත බැංකු තීරුව කියන්නේ මේක මේ තියෙන මේන් මේ තීරුව ඉහත බැංකු තීරුවේ ශේෂය භාවිතා කරමින් 2013 1.31 දිනට බැංකු ප්‍රකාශනයේ ශේෂය සහ මුදල් පොතේ සංශෝධිත ශේෂය ගණනය කිරීම දැන් මේ අවුරුද්දේ විභාගයට යන ඉන්න ළමයි විදියට මේක හදන්න නම් පුළුවන් වෙන්න ඕනේ හරි මේ බලන්නකෝ ඉහත බැංකු තීරුවේ ශේෂය ගමුක මුලින් ඉහත බැංකු තීරුවේ ශේෂය මේ බලන්නකෝ 400යි මේ 340 අඩු වෙනවා එතකොට 60යි 190යි 100යි 10යි 160යි මෙන්න කාල පරිච්ඡේදයේ අවසානයේ බැංකුවේ ශේෂය 160000යි කාල පරිච්ඡේදයේ අවසානයේ අපි හදපු බැංකු ගිණුමේ ශේෂය කීයද 160000යි අපේ වාර්තාවලට අනුව බැංකු ජංගම ගිණුමේ ශේෂය කීයද 160000යි හරි ඔයා දන්නව ළමයි මම මේ පැත්තෙන් පෙන්නන්නම් මේ තියෙන්නේ ව්‍යාපාරය මේ තියෙන්නේ බැංකුව වාණිජ බැංකුව එතකොට මෙයා හදනවා මුදල් පාලන ගිණුම බැංකු ශේෂය හොයන්න මෙයා හදනවා ළමයි බැංකු ප්‍රකාශය බොහෝ අවස්ථාවලදී මුදල් පාලන ගිණුමේ ශේෂයයි බැංකු ප්‍රකාශයේ ශේෂයයි එකිනෙකට අසමානයි අසමාන වෙන්න හේතු තුනයි වැරදි අපි බැංකු ස්තුපාඩම මතක් කරන්නේ මගහැරීම ඒ වගේම කාල වෙනස් වීම වැරදි මගහැරීම කාල වෙනස් වීම හරි දැන් මේ ව්‍යාපාරයේ ගණනය කරපු මුදල් පාලන ගිණුමට අනුව ශේෂය කීයද ළමයි 160යි හොඳට බලාගෙන ඉන්න දන්නේ කට්ටිය. ව්‍යාපාරය එයාගේ තියෙන ගනුදෙනු වල වාර්තා හැටියට මුදල් පාලන ගිණුමේ ශේෂය ගත්තා කීයද 160යි. හරි. ඔයා ළමයි අතිරේක තොරතුරු පොඩ්ඩක් කියවන්නකෝ. බලන්න අතිරේක තොරතුරු ටික දෙවැනි එකේ තමයි ඔය බැංකු ජංගම ගිණුමට අදාළ කතාව තියෙන්නේ. බලන්න 2013 1.31 දිනට ව්‍යාපාරයේ බැංකු ප්‍රකාශනයේ ශේෂය එදිනට මුදල් පොතේ ශේෂය සමග පහත සඳහන් කරුණු හේතුවෙන් එකඟ නොවිය. දැක්කද? ජනවාරි මාසයේ අන්තිම දවසේ ව්‍යාපාරයේ වාර්තාවලට අනුව බැංකු ශේෂය කීයද? 160000යි. ව්‍යාපාරයේ වාර්තාවලට අනුව බැංකු ශේෂය 160000යි. මෙයාගේ වාර්තාවල හැටියට 1.60යි. හැබැයි මෙයා ඊට වඩා වෙනස් ගානක් දුන්නා. ඒකත් අපිට හොයාගන්න වෙනවා. රයිට්. බලන්න. අරයයි අරයයි වෙනස් වෙන්න හේතු ටික දීලා තියෙනවා. බලන්න. ණය ගැතියකු විසින් බැංකුවේ ඍජුවම තැන්පත් කළ 30,000ක චෙක් පතක් මුදල් පොතේ සටහන් වී නැත. දැක්කද කතාව? ණය ගැතියෙක් කැවිලා ළමයි අපේ ජංගම ගිණුමට ඍජුවම සල්ලි දානවා. ඒක අපේ මුදල් පොතේ මේ ශේෂය ගණන්දි අපි වාර්තා කරගෙන නැහැ. එහෙනම් අපි දැන් නිවැරදිව මොනා කරගන්න ඕනේද? මුදල් පොතේ ශේෂය නිවැරදි කරන්න නම් වාර්තා කරන්න ඕනේ. දැන් ණය ගැතිය සල්ලි දුන්නාම මේ ජංගම ගිණුමේ ශේෂය මොකෝ වෙන්නේ? ණය ගැතිය සල්ලි දුන්නාම ජංගම ගිණුමේ ශේෂය වැඩි වෙනවා නම. ඒක අපි මේ සමීකරණය ඇතුලේ පෙන්වන්න ඕනේ නැහැ. සමීකරණ ඇතුලේ පෙන්වන්න කියලා නෑ යා. රයිට්. ළමයි එහෙනම් මෙන්න. ඒක නිසා මේ ශේෂය 30කින් වැඩි වෙනවා. ණය ගැති අඩු වෙනවා. හරි. ඊළඟට 2. 2000ක් වූ බැංකු ගාස්තු මුදල් පොතේ සටහන් වී නැත.
බැංකුව මොකද කරන්නේ ජංගම ගිණුමින් 2000ක් කපා ගන්නවා බැංකුව මොකද කරන්නේ ජංගම ගිණුමින් 2000ක් කපා ගන්නවා අපි ඒක මෙන්න මේ ශේෂය ගණිද්දී වාර්තා කරලා නැහැ එහෙනම් දැන් අලුතෙන් වාර්තා කරන්න එතකොට මේක තව දෙකක් අඩු වෙනවා ළමයි බැංකු ගාස්තු නිසා මේ ශේෂය තව දෙකකින් අඩු වෙනවා ඊළඟට බලන්නකෝ තුන ණය හිමියන්ට නිකුත් කරන ලද චෙක්පත් අතරින් 20000ක චෙක්පතක් ගෙවීමට ඉදිරිපත් කර නැත ණය හිමියන්ට ගෙවීමට ඉදිරිපත් කරපු චෙක්පත් වලින් 20000ක එකක් තාම බැංකුවට ගිහිල්ලා නැහැ හරි මේ බලන්නකෝ ළමයි හොඳට මතක් කරගන්න ණය හිමියාට අපි චෙක්පත නිකුත් කරද්දී ණය හිමියාට චෙක්පත නිකුත් කරද්දී බැංකු ශේෂයෙන් මොනා කරාද ඒක අඩු කරා බැංකු ශේෂයෙන් අඩු කරාමි ණය හිමියන්ට මුදල් ගෙවද්දී මේ බලන්නකෝ මේ මෙන්න මේ හරියට එන්නකෝ මේ දින ණය හිමියන්ට මුදල් ගෙවීමක් නේ මෙන්න මේ හත්වෙනි ගණදෙනුව බලන්නකෝ ණය හිමියන්ට මුදල් ගෙවීමක් තියෙනවා ණය හිමියන්ට කීයක චෙක් ගෙවලා තියෙනවද 90 කියලා ගෙවලා තියෙනවා ඔය 90ම අපි මුදල් පොතේ ශේෂය ගණිද්දී අඩු කරා. ඇයි ණය හිමියා සල්ලි ගත්තාම ජංගම ගිණුමේ ශේෂය අඩු වෙයි කියලා හිතලා. නේ? මේක ණය හිමියාට චෙක් එක දුන්නනේ 90ක. එහෙනම් ළමයි ණය හිමියා ඔකෙන් සල්ලි ගත්ත ගමන් අපේ account එකේ සල්ලි අඩු වෙනවනේ. ඒ නිසා අපි මේක 90ක් මෙතනින් අඩු කරා. හැබැයි ණය හිමියා මොකද්ද කරන්න තියෙන්නේ? 90ම බැංකුවට ගිහිල්ලා සල්ලි අරන් නැහැ. නයිහිමි අරන් තියෙන්නේ 20ක් අඩුවෙන්. ඒ කියන්නේ නයිහිමි අරන් තියෙන්නේ කීයද? 70යි. නයිහිමි අරන් තියෙන්නේ කීයද? 70යි. ඔයාලට මේකෙන් කියන්නේ මේ නයිහිමියන්ට නිකුත් කරන ලද චෙක්පත් අතරින් 20000ක චෙක්පතක් ගෙවීමට ඉදිරිපත් කළා නෑ. ඒ කියන්නේ නයිහිමියා බැංකුවට ගිහිල්ලා ඒ 20000ක චෙක් එකෙන් සල්ලි අරගෙන නෑ. පැහැදිලිද? අපි ගෙවපු වෙලේ මෙහිතුව සල්ලි ගණී කියලා. ඒක නිසා 90ක් අඩු කරා. හැබැයි ණය හිමියා තාම බැංකුවෙන් සල්ලි අරගෙන නැහැ. මෙන්න ව්‍යාපාරයේ මුදල් පොත මෙන්න බැංකුව හදන බැංකු ප්‍රකාශ. ණය හිමියාට චෙක් එක දීපු වෙලේ අපි 90ක් මොනා කරාද? අඩු කරා. මෙන්න 90ක් අඩු කරා. අපි 90ක්ම අඩු කරා. මෙන්න 90ක් අඩු කරලා තියෙන්නේ. හැබැයි ණය හිමියා බැංකුවෙන් සල්ලි ගත්තේ 90ක් නෙමෙයි 70යි. ඒකට 20ක් අරගෙන නැහැ කියන්නේ. එහෙනම් බැංකුවේ ශේෂය අඩු වෙන්නේ මෙන්න මේ කොටසයි මේ 70ක් විතරයි. එහෙනම් ඔයාලා පේනවා ව්‍යාපාරයේ මුදල් පොතට වඩා බැංකු ශේෂය බැංකු ප්‍රකාශයේ ශේෂය වැඩි. මෙයාලා දෙන්න සමාන කරනවා නම් එක්ක මුදල් පොතේ ශේෂයට එකතු කරනවා නැත්නම් බැංකු ප්‍රකාශයේ ශේෂයෙන් අඩු කරනවා. මම කියලා දුන්නේ මුදල් පොතේ ශේෂයට එකතු කරන්න කියලා. හරි. ළමයි මේ බලන්නකෝ. මෙන්න එහෙනම් අපි අපේ වාර්තාවල හැටියට ගත්තා බැංකු ගිණුමේ ශේෂය 160යි. වාර්තා වෙලා නැති මගහැරීම් දෙකක් තිබ්බා. ඒ දෙක ගණන් කරාට පස්සේ ළමයි සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය එනවා 188000යි කියලා. සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය එනවා 188000යි කියලා. ළමයි මේකට නිකුත් කරන අමුත් ටික එකතු කරන්න එපයි. එහෙනම් 20 එකතු කරනවා. එතකොට කීයක් එනවද? තැන්පත් කරන අමුත් නැහැ. එනම් 208000යි 208000යි බැංකු ප්‍රකාශයේ ශේෂය. පැහැදිලිද කතාව? සංශෝධිත මුදල් පොතේ ශේෂය 188යි බැංකු ප්‍රකාශයේ ශේෂය 208000. right. මට කියන්නකෝ ඔක තේරුණාද කියලා ඉස්සල. ඔක තේරුණා. ඒ ගානේ අන්තිම කොටස බලන්න. මේකේ කියනවා 2013 1/31 දිනෙන් අවසන් මාසය සඳහා සුනිමල් ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශය. මම මේක මේ පැත්තෙන් ගහන්නනේ. සුනිමල් ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශය. මාසෙට ගහන්න තියෙන්නේ. මාසෙට ආදායම් ප්‍රකාශයක් ගහන්නයි තියෙන්නේ. හරි මේ බලන්නකෝ. මේ බලන්නකෝ. උඩින්ම ලියනවා ළමයි සුනිමල් ව්‍යාපාරය. උඩින් ලියන්න ඕනේ සුනිමල් ව්‍යාපාරය. මේක ගන්න 2013 1යි 31 දිනෙන් අවසන් වර්ෂය නෙමෙයි ළමයි අවසන් මාසය. අවසන් මාසයට ආදායම් ප්‍රකාශය නැත්නම් ලාභ හෝ අලාභ ප්‍රකාශය. මෙතනම රුපියල් 1000 වලින් ගන්න. right.
प्रकाश अभी काल परिच्छेद लाभे हो अलाभे तमाम गणने करना मेन मुलिम विकुणु आदाय विकुणु आदाय उपकरण वार्षिक सरल मार्ग क्रमेण शेखर अडमान
අඩමාන ණයකට 2000. එහෙනම් මෙන්න වියදම් ටික. දැන් එහෙනම් ලස්සන උත්තරේ ගන්න පුළුවන්. මෙතන ලියන්න ඕනේ මාසයේ සුද්ධ ලාභය එහෙම නැත්නම් ලකුණේ. මාසයේ සුද්ධ ලාභය. හරි හදාගෙන යමු. 200යි 130යි විකුණුම් ආදායම 330යි. විකුණුම් පිරිවැය ළමයි 220යි. එහෙනම් දල ලාභය 110යි. දල ලාභයට විකුණුම් ආදායම එකතුනහම 115යි. 90යි 10යි 100යි 104.8යි. ඒ ගාන අඩුනහම් මෙතන 10.2යි. 10.2යි. කාල පරිච්ඡේදයේ සුද්ධ ලාභය. හරි. චූටි වැඩ ගැල්ලක් තියෙනවා. ඔයාට ප්‍රශ්නයක් ඇති මේ විකුණුම් පිරිවැයනි. මෙන්න මේක. ඒක මම හදලා පෙන්නන්නම් මේ විදියට. මේ බලන්නකෝ. මේක වහන්නේ. විකුණුම් පිරිවැයක වහනවා. විකුණුම් පිරිවැයක අපිට තව විදියකට හදන්න පුළුවන් මේ. විකුණුම් පිරිවැයක තව විදියකට හදන්න පුළුවන් මේ. විකුණුම් පිරිවැය ඔයා අර මූල්‍ය ප්‍රකාශන ඇතුලේ ගන්න කොහොමද? මුල තොගයට ගැණුම් එකතු කරලා ගෙනේනේ කුලිය ආරම්භෝතේ බණන් ඒවත් එකතු කරලා අග තොගේ මොනා කරනවද ළමයි? අඩු කරනවා. අග තොගේ අඩු කරනවා. හරි. ළමයි මේ ව්‍යාපාරේ පටන් ගත්තීම කිව්වා අලුතෙන් පටන් ගන්න. එහෙනම් මුල තොග නැහැ. ඔයා බලන්න ගැණුම්. ඔයා බලන්නකෝ ගැණුම් කීයක් තියෙනවද කියලා. මේකේ තුන්වෙනි ගනුදෙනුවේ තියෙනවා ලක්ෂයක් වටිනේව ගන්නවා කියලා. ආයි පස්වෙනි ගනුදෙනුවේ තියෙනවා 150ක් වටිනේව ගන්නවා කියලා. එහෙනම් ඔක්කොම ළමයි 100යි මෙතන 150යි 250 කේව අරන් තියෙනවා. 250 කේව අරන් තියෙනවා. ඔයාගේ අවසන් තොගේ විදියට කීයද ආවේ? ගානේ උත්තරේ සමීකරණය ඇතුලේ අවසන් තොගේ විදියට. අවසන් තොගේ විදියට කීයද ආවේ? 30ක්ද? ඉදිරි තොගේ. ඉදිරි තොගේ 30ක් ළමයි එන්නේ. අවසන් තොගය. ඒ කියන්නේ සමීකරණයේ තොග తీරුව පල්ලෙහාට එකතු කරන්න. අවසන් තොගේ 30යි. එහෙනම් ළමයි මෙන්න විකුණුම් පිරිවැය එනවා සුපුරුදු විදියට 220යි නේ. ඒකම තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. මේක නිකන් වටයක් නේ. මේක වටයක් ළමයි. මේක මේ ඍජුවම දැම්මේ. කොහොමද ඍජුවම දැම්මේ? ගැලපිල්ල ඇතුලේ කියනවා මෙච්චරකට විකුණන්නේ මෙච්චර තොගයක් කියලා. එහෙනම් මෙච්චරකට විකුණන ගාන එතනට දැම්මා මෙච්චර තොගයක් කියන එක මෙතනට දැම්මා. වැඩේ ක්ලෝස්. මට කියන්න මේක තේරුණාද කියලා. චැට් එකේ දාන්න ඉක්මනට. ෂය එක 9යිද? හරි පොඩ්ඩක් ඉන්න. වත්කම් දෙකේ එකතුව තිබ්බා 240කුයි 840කුයි. ඒතකොට 10යි 80යි. 112යි නෙමෙයි 110යි නේ. හරි දැන් කිව්වා. 110ක් කියන්නේ ළමයි අවුරුද්දට. එහෙනම් එක මාසයකට හොයන්න මොකෝ කරන්නේ? 12න් එකෙන් බෙදනවා. මේකට මේක කරනවා, මේකට මේක කරනවා. මෙයාට මෙයා කරනවා, මෙයා කරනවා. 12ට 1යි, 108ට 9යි. එහෙනම් ළමයි ෂයත් 9යි. 10.8 නෙමෙයි 6.9යි. එතකොට උත්තරේ 12ක් දෙන්නේ. සුද්ධ ලාභේ 12ක් දෙන්නේ මාසෙ. මාසෙ සුද්ධ ලාභේ 12ක් එන්න ඕනේ. බලන්න හරිද කියලා. මට කියන්න ගාන තේරුණාද කියලා කට්ටියට? නියමයි. ළමයි 2014. 2014 බලන්න. මේකේ කියනවා 2014 එකයි එක දින ලක්ෂ 4ක පෞද්ගලික ඉතුරුම ආයෝජනය කරමින් එරංග ව්‍යාපාරයක් ආරම්භ කළේය. ළමයි එහෙනම් මේකත් ඔයාලට කියවද්දි තේරෙනවා මේ කාල පරිච්ඡේදයේ ආරම්භ කරපු ව්‍යාපාරයක්. ඒ කියන්නේ අලුතෙන් පටන් ගත් එකක්. ඒ කියන්නේ මොන ශේෂ නැද්ද? අලුතෙන් පටන් ගත්තා නම් මුල ශේෂ නැහැ. අලුතෙන් පටන් ගත්තා නම් මුල ශේෂ නැහැ. මුල ශේෂ නැත්තම් කවුරු හරි ඇහුවොත් හිමිකම කීයද? 0යි. මුදල් මුල ශේෂය කීයද? 0යි. කොහොමද ඉන්නේ? හරි. ඔය විදියට කියලා ජනවාරි මාසයේ දීපු ගණුත් මේ ගිණුම් කරන, කියන්නේ ගණුදෙනු ටික ගිණුම් කරන සමීකරණේ දාලා තියෙනවලු. අතිරේක තොරතුරු ටිකක් දීලා තියෙනවා. අපිට අහනවා පළවෙනි එක 1 සිට 8 දක්වා ගණුදෙනු විස්තර කිරීම. 2 සුද්ධවත්කම් පදනම මත ජනවාරි මාසයේ ලාභය හෝ අලාභය. 3 මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වාර්තා කළ යුතු තොග ණය ගැති සහ බැංකු ශේෂයන් චූටි කැල්ල හදමු. ළමයි බලන්නකෝ මේකේ පළවෙනි ගාන මම මේ වගුවේ තියෙනවා කටින් තමයි කියන්නේ. හරි. මෙ බලන්නකෝ
මේක තියනවා ළමයි පළවෙනි ගනුදෙනුව තොග 200ක් වැඩි වෙලා තියෙනවා මේ තොග තීරුව 200ක් වැඩි වෙලා තියෙනවා ඔයාගේ බැංකු තීරුව 200ක් අඩු වෙලා තියෙනවා ළමයි බැංකු අඩු වෙන්නේ මුදල් එළියට ගියාම තොග වැඩි වෙන්නේ තොග ආවහම එහෙනම් මුදල් එළියට ගිහිල්ලා තොග ඇතුළට එන්නේ අත්පිට මුදලට තොග ගත්තහම එහෙනම් ඔයා ලියන්න ඕනේ පළවෙනි ගනුදෙනුව විදියට රුපියල් ලක්ෂ 2ක් වටිනා තොග රුපියල් ලක්ෂ 2ක් වටිනා තොග මුදලට ගත්තා කියන්න එපා චෙක් පතක් නිකුත් කර මිලදී ගත්තා එහෙම ලියන්න චෙක් පත කියන කෑල්ල හයිලයිට් කරන්න ඒක වටිනවා බැංකු කියලානේ තියෙන්නේ ඒක නිසා අනිවාර්යෙන් චෙක් පත කියන එක දාන්න රුපියල් ලක්ෂ 2ක් වටිනා තොග චෙක් පතක් නිකුත් කරමින් මිලදී ගත්තා ලක්ෂ 3ක් වටිනා තොග චෙක් පතක් නිකුත් කරමින් මිලදී ගත්තා චෙක් පතක් නිකුත් කරමින් මිලදී ගත්තා රයිට් ඊළඟට ඊළඟට දෙක ළමයි තොග 180ක් වැඩි වෙලා තියෙනවා වගකීමුත් 180ක් වැඩි වෙලා තොග වැඩි වෙන්නේ තොග ගත්තාම තොග ගන්න පුළුවන් එක්ක මුදලට එහෙම නැත්තම් ණයට මුදලට ගත්තොත් මේ වගේ අඩු වෙලා තියෙනවා ණයට ගත්ත නිසා තමයි වගකීම් වැඩි වෙලා තියෙන්නේ එහෙනම් ඔයා ලියන්න ඕනේ 180000ක් වටිනා බාණ්ඩ තොග ණය පදනම මත මිලදී ගත්තා 180000ක් වටිනා තොග ණය පදනම මත මිලදී ගත්තා ළමයි තුන්වැනි එක ලී බඩු 180ක් වැඩි වෙලා තියෙනවා බැංකු 180ක් අඩු වෙලා තියෙනවා එහෙනම් ලියන්න ලී බඩු මිලදී ගත්තා 180000යි චෙක් පතක් මගින් එහෙම නැත්නම් චෙක් පතක් නිකුත් කරමින් ලී බඩු මිලදී ගත්තා 180000යි වටිනාකම අනිවාර්යෙන් තියෙන්න ඕනි චෙක් පත කියන ගැල්ල අනිවාර්යෙන් තියෙන්න ඕනි ඊළඟට 4 2014 මේ කතා කරන්නේ තොග අඩු වෙලා තියෙනවා ළමයි 40ක් බැංකු 50ක් වැඩි වෙලා හිමිකමක් වැඩි වෙලා තියෙනවා 10ක් මෙ බලන්න තොග අඩු වෙන්නේ එක්ක තොග හානි වුණාම එහෙම නැත්නම් විකුණුවාම ළමයි මුදලුත් 50ක් වැඩි වෙලා තියෙනවානේ දැන් එතකොට මුදල් වැඩි වෙන්නේ ළමයි මුදල් ලැබුණාම ළම මෙහෙමයි ඔය බලන්න තොග අඩු වෙන්නේ ළමයි තොග හානි වුණාම තොග නරක් වුණාම තොග හොරකම් කරාම එහෙම නැත්නම් තොග විකුණුවාම හරි මේ පැත්තේ මුදල් මොනවා වෙලා තියෙනවද වැඩි වෙලා තියෙනවා ඒ කියන්නේ මුදල් වැඩි වෙලා තොගේ අඩු වෙලා මුදල් වැඩි වෙන්නේ ළමයි අනිවාර්යෙන් විකුණුවාම හානි වුණාම කියලා ගන්න බෑ එහෙනම් ඔයා ලියන්න රුපියල් 40000ක් වටිනා තොග 50000ක මුදලට විකුණා දැම්මා 50000ක මුදලකට විකුණා දැම්මා කෙනෙක්ට ඕන නම් ඕක මෙහෙම ලියන්නත් පුළුවන් 40000ක් වටිනා තොග රුපියල් 10000ක් ලාභ තබාගෙන විකුණුවා ඒත් හරි ඊළඟට ළමයි 5 ඔයාලට පේනවා බැංකු 38ක් අඩු වෙලා තියෙනවා වගකීම් 40ක් අඩු වෙලා තියෙනවා හිමිකම දෙකක් වැඩි වෙලා තියෙනවා ළමයි බැංකු අඩු වෙන්නේ අනිවාර්යෙන් මුදල් ගෙවුවා අනිවාර්යෙන්ම මුදල් ගෙවුවා වගකීම් අඩු වෙන්නේ වගකීම් වලට මුදල් ගෙවුවාම මේ තියෙන්නේ ළමයි රුපියල් 40000ක ණය හිමියෙක්ට රුපියල් 40000ක ණය හිමියෙක්ට 2000ක වට්ටමක් සහිතව රුපියල් 38000ක් චෙක් පතක් මගින් ගෙවුවා එහෙම ලියවිලා තියෙනවා ඊළඟට 6 තොගය 60ක් අඩු වෙලා ණය ගැතිය 100ක් වැඩි වෙලා හිමිකම 40ක් වැඩි වෙලා දැන් මේවා මම ඔයාලට පැහැදිලි කර කර ඉන්න ඕනේ නෑ ළමයි තොගය අඩු වෙන්නේ ණය ගැතිය ඒත් එක්කම වැඩි වෙන්නේ අනිවාර්යෙන් ණයට විකුණපු නිසා තොගය අඩු වෙන්න පුළුවන් තව තව හේතු නිසා විකුණුවාම තොගය අඩු වෙනවා හානි වුණාම අඩු වෙනවා හැබැයි ණය ගැතිය වැඩි වෙන ගමන් තොගය අඩු වෙලා තියෙන්නේ දෙකම එකපාර වෙලා තියෙන්නේ එහෙනම් අනිවාර්යෙන් ණයට විකිණීමක් ඔයා ලියන්න ඕනි 60000ක් වටින තොග ලක්ෂයකට ණයට වික්කා ඊළඟට ළමයි 7 ණය ගැතිය 60ක් අඩු වෙලා බැංකු 57ක් වැඩි වෙලා හිමිකම 3ක් අඩු වෙලා ණය ගැතිය අඩු වෙන ගමන් මුදල් වැඩි වෙන්නේ ණය ගැතිය සල්ලි දෙද්දී දැන් එහෙනම් 60000ක ණය හිමියෙක් ණය ගැතියේ අඩු වෙලා තියෙනවා මුදල් 57යි වැඩි වෙලා තියෙන්නේ ඒ කියන්නේ ණය ගැතියට වට්ටමක් දීලා
मुदल लाइकर के टीएन की ना वाली अन्य नए कहती है कुकिंग रुपया पाना सद्दा हक मुदला क्लबुना होटल आबाद उन वट्टम रुपया तुंदा है अन्य वाली अन्य बोलवा अंतिम एक लमाई बैंकु अडुवेला दिए ना बैंकु अडुवेला दिए ना हिमिका माडुवेला दिए ना बैंकु अडुवेला दिए ना हिमिका माडुवेला दिए ना हरी लमाई हिमिका माडुवेनी मतलब बना गया नहीं लास्ट ना कहता क्या नहीं हिमिका मत दिए ना वाली हिमिका मा अडुवेनी हिमिका मा अडुवेनी हेतु देखा किसा एकाक्तमाई कहनी दी अनिका तमाई लमाई दिया था हिमिका मा अडुवेनी मिन्न में हेतु देखा निसा एको कहनी निसा एको भी था निसा कनेक्ट टोन नंग क्या न पुलवां आदायम अडुवी मनिसा किया रा प्रश्नियाँ नहीं आदायम अडुना हम किया रा विकल्प उत्तर है देने पुलवां आउलक नहीं हरी लमाई मेतना वेलाती है नहीं मेतना वेलाती है नहीं बैंकु अडुवे न गमां बैंकुत अटदाहक अडुवे न गमां हिमिका मा अटदाहक अडुवेलाती इतो कोटो व्यापार में एक गैनी निविदी रा साला करना पुलवां व्यापार में एक वियदमा निविदी रा साला करना पुलवां मेगा निधि है भाई मेहमत एक तीन बोर मदर हाँ करने का तारो मेगा निधि ना बैंकु अटक कडुवेला हिमिका मा अटक कडुवेला दिए ना मुकुट कोंदेसी दिला नहीं ये ना अपने टक गया ना पुलवां एक को आई दी का या रुपया लट दाहक गैनी दी करा ऐह मनत्ता रुपया लट दाहक याम बिया दमक के बाद दमक किया है भाई वो आटा अतिरेक तो तुरु वाले कोंदेसी आग दिया तीन वाना अतिरेक तो तुरु वाले कोंदेसी आग दिया तीन वाना मेंग मेंग गानु देनु है मेंन मेंग गानु देनु है मेंन मेंग गानु देनु है शुद्ध लाभे संधा बलपानी नहीं किया था शुद्ध लाभे टा बलपानी नहीं किया था वो आटे मेंग गानु देनु में दीला कोंदेसी एक का दीला तीन वाना शुद्ध लाभे संधा मेंग गानु देनु बलपानी नहीं किया था दम बलन को लमाई शुद्ध लाभे टा बलपानी आधा है मुई वियदम मुई पहली दर शुद्ध लाभे टा बलपानी आधा है मुई वियदम मुई मेंग गानु देनु है शुद्ध लाभे टा बलपानी नहीं किया नी अने आधा है मुकुट नहीं वियदम मुकुट नहीं एना म्यात विजेक्टे नमा म्यात विजेक्टे नमा अंतिम अड़म्या इत ගැණි විදියට හැබැයි මේ ගාණේ එහෙම බරපතල දෙයක් කරලා නැහැ ඒක නිසා ඔයාට මේක වියදමක් විදියට නම් කරන්න පුළුවන් ගැණි විදියට නම් කරන්න පුළුවන් වැරද්දක් නෑ මට කියන්නේ ඒක ඒ කියපු කතාව තේරුණාද කියලා ඊළඟට මේගොල්ලෝ කියනවා සුද්ධ වත්කම් පදනම මත 2014 ජනවාරි මාසයේ සඳහා ලාභය හෝ අලාභය හරි මේ බලන්නකෝ එදාස් 14 ජනවාරි මාසයේද ලාභය හෝ අලාභය ගණනය කරන්නලු හැබැයි මොන පදනමටද ශුද්ධවත්කම් පදනමට ඔයාලට මම ඉස්සර පෙන්නවා ශුද්ධවත්කම් පදනමට ලාභය හොයන සමීකරණය හැදුනේ කොහොමද කියලා දැන් මම නැවත නැවත ඒක කියන්නේ නැහැ කොහොමද අග හිමිකමෙන් මුල හිමිකම අඩු කරලා ගැණිලි තිබ්බොත් එකතු කරලා අග ප්‍රාග්ඥය අමතර ප්‍රාග්ඥය තිබ්බොත් තමයි ඒක අඩු කරනවා මේක හැදිච්චදී මම ඉස්සෙල්ලා පෙන්නුව ඔයාලට. හරි. දැන් ඔයා කොහොමද මේකේ මුල හිමිකම හොයන්නේ? ළමයි ගාන මුලින් කියවද්දී ඔයාට මතක තියෙන්න ඕනි එරංගමේ ව්‍යාපාරය අලුතෙන් පටන් ගත්තා. එහෙනම් මුල හි මේ මුණ හිමිකමක් නැද්ද? මුල හිමිකමක් නැහැ බිඳුවයි. ඒක බිඳුව දැම්මා. ළමයි අග හිමිකම ගන්නෙ කොහොමද? එකතු කරන්න හිමිකම් తీරුව පල්ලෙහාට. 10යි 12යි 52යි 52කින් 11ක් ගියාම 41යි ළමයි අග හිමිකම 41යි ඔයාට මේකේ චුට්ටක් ඉන්න විනාඩියක් දෙනවට මේකේ ගැණිලි ඔයා දැන් අර ගනුදෙනුව දීපි ඉස්සල්ල ගනුදෙනුව ඔයා ගැණිලි විදියට ගත්තා නම් මේක ගැණිලි විදියට දාන්න පුළුවන් පැහැදිලිද දැන් මෙතන ගැණිලි විදියට ගත්තේ නැත්නම් මෙතන ඒක දාන්න එපා පොඩ්ඩක් ඕක කොහොමද කියන්නේ අමතර ප්‍රාග්ධනිය බලන්න අමතර ප්‍රාග්ධනයක් ළමයි මේකේ නැහැ අමතර ප්‍රාග්ධනයක් නැහැ හරි චුට්ටක් ඉන්න ඔයා යන්න මේකේ අතිරේක තොරතුරු වලට අතිරේක තොරතුරු වල අතිරේක තොරතුරු වල මෙතන කියනවා එරංගගේ දියණියගේ පාසල් ගාස්තු ගෙවීමට
නිකුත් කළ 10000ක චෙක්පතක් කියලා දෙනවා. දැක්කද? ඒකේ වෙන්නේ මොකද්ද? මේකේ කියනවා දෙවැනි අතිරේක තොරතුරේ 14 පළවෙනි මාසේ 31 වන දිනට බැංකු ශේෂය බැංකු ප්‍රකාශනයේ ශේෂය සමග එක වුණේ නැහැ. පසුව කරන විමර්ශනයේදී හෙළිවෙච්ච දේවල් ඔය තියෙන්නේ. එරංගගේ දියණියගේ පාසල් ගාස්තු ගෙවීමට නිකුත් කළ 10000ක චෙක්පතක් කියලා තියෙනවා. ඒක තියෙන ළමයි අතිරේක තොරතුරු. ඒ කියන්නේ බැංකු ප්‍රකාශයේ වාර්තා වෙච්ච එකක් බැංකු ගිණුමේ වාර්තා වෙලා නැහැ. එහෙම නැත්නම් මුදල් පාලන ගිණුමේ වාර්තා වෙලා නැහැ කියලා තමයි එතන කියවෙන්නේ. දැන් ඔයා හොඳට මතක් කරන්න ගිණුම් කරන සමීකරණයේ ඇතුලේ තියෙන්නේ මුදල් පාලන ගිණුම. ඒකේ ඔය එරංග ගත්ත 10000ක චෙක් එක වාර්තා වුණේ නැහැ කිව්වා. හරිද? එහෙනම් අනිවාර්යෙන් ඒක ඇතුලේ ගැනිලි තියෙනවද? සමීකරණයේ ඇතුලේ ගැනිලි නැහැ. දැන් අර 8 ප්‍රශ්නයක් නේ අපිට. අර අතන මුදල් අඩු වෙලා හිමිකම අඩු වෙලා තිබ්බේ 8ක් අන්තිම ගණන් දෙනු විදියට. ඒක අපිට මුදල් මේ වියදමක් විදියට ගන්නත් පුළුවන් කිව්වා. ගැනිලි විදියට ගන්නත් පුළුවන් කියලා මම කිව්වා. හැබැයි මේකේ මේ අතිරේක තොරතුරු කියවද්දි බලන්න එරංග මෙම මුදල පමණක් මාසය තුලදී ලබාගෙන ඇත. එහෙනම් අනිවාර්යෙන් ළමයි ඒ ගනුදෙනු ඇවිල්ලා ගැනිලි නෙමෙයි වියදමක්. ගැනිලි නෙමෙයි වියදමක්. එහෙනම් ගැනිලි නෑනේ. ගැනිලි නෑ නෙමෙයි ගැනිලි තියෙනවා. කීයක්ද ගැනිලි? 10000යි. ගැනිලි 10000යි. අර 8000 ලිව්වොත් වැරදි. පැහැදිලිද? right. ඊට පස්සේ බලන්නකෝ අමතර ප්‍රාග්ධනයක් නෑ මේ. අමතර ප්‍රාග්ධනයක් නෑ. එහෙනම් ළමයි මේක බැලන්ස් කරාම ඔයාගේ ශුද්ධ ලාභය රුපියල් 51000යි. ශුද්ධ ලාභය රුපියල් 51000යි. මේක තේරුණාද කියලා බලන්න ටක් ගාලා. ශුද්ධ ලාභය 51000 තේරුණාද කියලා බලන්න. ළමයි ඕකේ තහවුරුවක් අපිට ගන්න පුළුවන් මෙහෙම. මේ බලන්නකෝ. ඕකේ තහවුරුවක් අපිට ගන්න පුළුවන් ওই 51000 මෙහෙම. ඔයා බලන්න 4 වෙනි ගනුදෙනු. ඔයා බලන්න 4 වෙනි ගනුදෙනු. 40ක තෝගයක් 50ට වික්කමින් ලාභය 10යි. ඔයා බලන්න 5 වෙනි ගනුදෙනුව. ඔයා බලන්න 5 වෙනි ගනුදෙනුව. ලද වට්ටමක් ලැබුණානි. එහෙනම් මෙන්න 12යි දැන්. ඊළඟට 6 වෙනි ගනුදෙනුව බලන්න. 60කේවා 100ට වික්කා. එහෙනම් 40ක් ලාභයි. ඒකෙන් දැන් ඔක්කොම 52යි. ඊට පස්සේ ආයි 3ක් දුන් වට්ටම්. ඒක අඩු වෙන්න ඕනේ. එහෙනම් 49යි. ළමයි අර 8 වියදම ඒකත් අඩු වුණාම 41යි. ඒ කියන්නේ පොඩ්ඩක් ඉන්න. මෙතන අර ගැනිලියක නැතුව 41යි. ගැනිලියක දැම්මම 52යි. හරිනේ කතාව. right බලන්න එක තේරුණාද කියලා. right එහෙනම් ළමයි අන්තිම එක. දවසේ අන්තිම එක ආසාවෙන් අහගෙන ඉන්න කතා නවත්තන්න. ආසාවෙන් අහගෙන ඉඳ බලන්න. මෙතන ළමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වාර්තා කළ යුතු තොග ණය ගැති හා බැංකු ශේෂ අහනවා. මෙන්න තොග මෙන්න ණය ගැති අනේ මෙන්න බැංකු. හරි. දැන් ඔයා ඔයාගේ වාර්තාවලට අනුව තොග ශේෂය කීයක් තියනවද? 200යි 180යි 380යි 100ක් අඩුනාව ළමයි 280යි තොග සමීකරණයේ හැටියට. ණය ගැතිව බලන්න සමීකරණයේ හැටියට 40යි. සමීකරණයේ හැටියට 40යි. බැංකු බලන්න ළමයි සමීකරණයේ හැටියට ඍණ 380යි ඍණ 380යි ණය ගැතිව ඉන්නවා 426ක් ඍණ ඒකෙන් අඩු වෙන්න ඕනේ 107ක්. එතකොට ළමයි 319යි. ඔයාගේ ණය ගැතිව ඉන්නවා 300 sorry බැංකු තියෙනවා 319ක ඍණ ශේෂයක්. 319ක ඍණ ශේෂයක් තියෙනවා ඔයාගේ බැංකුවේ. right. ණය ගැති ශේෂය බලලාට එකතු කරා. හරි. ළමයි දැන් මේ ඇවිල්ලා අපේ සමීකරණයේ හැටියට තියෙන අංක ටික ගණන් ටික අපේ අතිරේක තොරතුරු වල කියනවනේ බලන්නකෝ. එරංගගේ දියණියගේ පාසල් ගාස්තු ගෙවීමට නිකුත් කළ 10000ක චෙක්පතක් තියෙනවා. ඒක පොඩ්ඩක් ඉන්න. එරංගගේ දියණියගේ පාසල් ගාස්තු ගෙවීමට නිකුත් කළ 10000ක චෙක්පතක්. මේවා ළමයි බැංකු ඒ කියන්නේ පොත්වල සටහන් කරලා නැහැ නේද? මේ බලන්නකෝ. දැන්
බැංකු ශේෂය එදිනට බැංකු ප්‍රකාශයේ ශේෂය සමග එකඟ නොවිය. පසුව කරන ලද විමර්ශනයේදී පහත දෑ පොත්වල සටහන් කර නොමැති බව අනාවරණී විය. ඒ කියන්නේ අපේ පොත්වල වාර්තා කරගෙන නැහැ. හරි. ළමයි මේ දාදාහ අපේ බැංකුවේ වාර්තා වෙලා නැහැ. මේකෙන් ගන්න එක වාර්තා වෙලා නැහැ. එහෙනම් මෙන්න නැවත බැංකු ශේෂය අඩු වෙනවා. ඊළඟට ව්‍යාපාරයේ දුරකථන ගාස්තු සඳහා ස්ථාවර නියෝග ගෙවීම් 2000යි. ස්ථාවර නියෝග ගෙවීම් 2000යි. ළමයි එතකොට ඒ 2000ත් මෙතනින් අඩු වෙනවා. ඒ 2000ත් මෙතනදී අඩු වෙනවා. මට පොඩි තැනක් වැරදුනා. මේ 2000 ඉස්සල්ලා උත්තරේ ලාභය ගනිද්දී අපි ගත්තේ නෑ. ඉස්සල්ලා උත්තරේ ලාභය ගනිද්දී මේ 2000 අපි ගත්තේ නෑ. එතකොට ඒක මෙව වෙන්නත් ඕනි. ලාභය 41යි නෙමෙයි ළමයි. සෝරි 52යි නෙමෙයි 49යි. ඉස්සල්ලා මේ දෙක ගත්තේ නෑ ඒකයි. ඒ කියන්නේ වියදම වැඩි වෙනවනේ. එහෙනම් 51 ක ලාභය දෙකකින් අඩු වෙනවා. හරිද කතාව? හරි. මේකත් දැම්මා. ඊළඟට පොඩ්ඩක් ඉන්න මේකේ මේ මොකද්ද දෙවෙනි ගානම මම ආයෙ හදලා පෙන්නන්න. පොඩ්ඩක් ඉන්න. මේක හදන්න කලින් දෙවෙනි එක හදන්න ඕනේ. දෙවෙනි එකේ පොඩි වැරද්දක් තියෙනවා ඒකයි. පොඩි නෙමෙයි ලොකු වැරද්දක් තියෙනවා. මේ බලන්නකෝ. දෙවෙනි එක අපිට ශුද්ධ ලාභය ගන්න කියන්නේ ශුද්ධවත්කම් පදනමටනේ. අගහිමිකමෙන් මුලහිමිකම අඩු කරලා ගැණිලි එකතු කරලා අමතර ප්‍රාග්ධනය අඩු කරනවා. හරි. ළමයි අගහිමිකම අපිට මේ ගාණේ වැළුවට පස්සේ නම් තියෙන්නේ 41යි. ගාණේ වැළුවාම තියෙන්නේ හිමිකම් දිරුව පල්ලෙහාට එකතු කරාම. හැබැයි මේ අතිරේක තොරතුරු වල තියෙනවනේ තව තව සෙට් එකක් නේ. අතිරේක තොරතුරු වල තියෙනවා තව තව සෙට් එකක්. හරි මේ බලන්නකෝ. මම මෙතනින් හිමිකම් තීරුව ගන්නවා. මේ සමීකරණයේ හිමිකම් තීරුව කියලා හිතන්නකෝ. 10යි 2යි ධන 40යි මෙතන ඍණ 3යි ඍණ 8යි. මේ සමීකරණේ වාර්තා කරලා දින ටික. අතිරේක තොරතුරු වල කියනවා මේ හිමිකමට අදාළ සමහර දේවල් වාර්තා වෙලා නැහැ කියලා. මම ඒවයි ඒ ගනුදෙනු වලින් හිමිකමට වෙන බලපෑම් විතරක් මෙතන පෙන්නන්න. හරි මේ බලන්නකෝ. පළවෙනි එකේ මේක කියනවා එරංගගේ දියණියගේ පාසල් ගාස්තු ගෙවීමට නිකුත් කළ දාදා. ඒක වාර්තා වෙලා නැති නිසා ඔන්නම 10ක් දැන් වාර්තා කරලා හිමිකමට වෙන බලපෑම්. හරිද? ඊළඟට දුරකථන ගාස්තු සඳහා ස්ථාවර නියෝග ගෙවුවාම ඔන්න තව දෙකක් හිමිකම අඩු වෙනවා. ඊළඟට ණයගැතියෙකු විසින් බැංකුවේ තැන්පත් කරා ඒක ප්‍රශ්නයක් නෑ. ළමයි මේකේ දේපල පිළියෙත උපකරණ 10%ක් ෂෙයා කරන්න ඕනලු. හරි. මේක බලන්නකෝ. ලීබඩු තියෙනවනේ 180ක්. ලීබඩු තියෙනවා 180ක්. අවුරුද්දම පාවිච්චි කරොත් 10%යි. අපි මාසෙකට හදන නිසා කපල ගන්න පුළුවන් මෙහෙම. එතකොට ගත්තාම එන්නේ 1.5යි නේද? 1500යි. ළමයි එහෙනම් ෂෙයා කියලා හිමිකම අඩු වෙන්න ඕනේ 1500ක්. ඊළඟට මේකේ කියනවා ගෙවිය යුතු වරිපණම් 5000යි. එහෙනම් ඒකත් මෙතනින් අඩු වෙන්න ඕනි. මෙන්න අතිරේක තොරතුරු වල තියෙන හිමිකමට බලපාන ගනුදෙනු. අතිරේක තොරතුරු වල තියෙන හිමිකමට බලපාන ගනුදෙනු. එහෙනම් දැන් ඔයා හිමිකම් తీරුව පල්ලෙහාට ගන්න. මෙයාට මෙයා කැපුණා. මේ දෙක කැපුණා. හරි. 1.5යි කියන්නේ 6.5යි 6.5යි මෙතන 14.5යි 14.5යි ළමයි 23.5යි. ඔයාගේ ශුද්ධ ලාභය ඉන්නේ 23500යි. සෝරි අගහිමිකම 23500යි. අගහිමිකම 23500යි. මුල හිමිකම 0යි. ගැණිලි 10යි. අමතර ප්‍රාග්ධනය නැහැ. එහෙනම් ළමයි රුපියල් 33500යි ලාභය. නිවැරදි ලාභය. රුපියල් 33500යි එන්නේ. බලන්න. ඒක බලන්න තේරුණාද කියලා පොඩ්ඩක් ළමයි අර මේ මෙතන පොඩි සුළු කිරීමේ වැරද්දක් තියෙනවා මේ 10ට 10 කැපුණා 2කට මේ 2 කැපුණා 4න් 3ක් ගියාම 37යි ඒකෙන් 8ක් ගියාම 29යි 29න් 5ක් ගියාම 24යි 24න් 1.5ක් ගියාම 22යි 5යි ඒක අත්තන්ට ගියාම 22500යි ඒක මෙතන ඩාට පස්සේ 30500යි හරිනේ රයිට් දැන් එහෙනම් අපි බලමු
අර තොග ණය ගැති සහ මේ බැංකු ශේෂය වල කොහොමද තත්ත්වය කියලා. හරි බලන්නකෝ. මුලින්ම තොග. මුලින්ම තොග ඊළඟට ණය ගැති ඊළඟට බැංකු. ළමයි ඔයාගේ සමීකරණයේ හැටියට ඔයාගේ සමීකරණයේ හැටියට තොග තියෙන්න ඕනේ ළමයි 380යි 280ක්. සමීකරණයේ වාර්තා හැටියට 280යි. සමීකරණයේ වාර්තා හැටියට ණය ගැතිය 40යි. සමීකරණයේ වාර්තා හැටියට බැංකු මෙතන 341යි වරහන් ඇතුලේ බැංකු තීරුවේ එකතු වෙනවා. හරි නේද? බැංකු තීරුව බලහට එකතු කරලා බලන්න. හරි. දැන් ළමයි බලන්න මේකේ පළවෙනි එකේ කියනවා නිකුත් කළ 10000ක චෙක් පදක් වාර්තා වුණේ නැහැ. ඒක වාර්තා කරා නම් බැංකු ශේෂය තව අඩු වෙනවා. ඊළඟට දුරකථන ගාස්තු වලට ගෙවවලු 2000ක් මෙන්න එහෙනම් නැවත බැංකු ශේෂය අඩු වෙනවා. ඊළඟට ණය ගැතියකු බැංකුවේ ඍජුවම තැන්පත් කර 30ක්. ණය ගැතිය 30ක් අඩු වෙනවා බැංකුවට 30ක් එකතු වෙනවා. හරි කතාව. රයිට් ඊළඟට එච්චරයි. මේක තොගවල කතාවක් නැහැ මොකද. එහෙනම් බලන්න කොහොමද? තොගවල අවසාන ශේෂය 280ම තමයි. මේක 280ම තමයි වැරද්දක් නෑ. ළමයි ණය ගැතිය අග ශේෂය 10000යි. මෙයා 250 253යි බැංකු අයිරාවක් තියෙන්නේ. රයිට්. බලන්න ඩක්කල. 323යි එහෙනම් 353යි. අයිරාව සොරි 200 පොඩයි න 251 353යි 323ක අයිරාවක් තියෙනවා. බලන්න මේක තේරුණාද කියලා?